දේශපාලනේ යථාර්ථය දවස. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. රටේ දේශපාලනය ගැන අපි කතා කරන දවස දේශපාලන වැඩසටහන. දේශපාලනයට සෑම ශ්‍රේෂ්ඨයක්ම අයත් බව ඔබ අප හැම දෙනාම දන්නවා. නමුත් මා අද මේ සූදානම් වන්නේ ඔබ අප සාමාන්‍ය පොදු මහජනතාව මේ දිනවල මුහුණ පා සිටින අසීරුතාවයන් පිළිබඳ උදාහරණ සහිතව කතා කරන්න. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව, ළඟ එන පළාත් පාලන මැතිවරණය පිළිබඳව, නාම යෝජන අවලංගු වීම පිළිබඳව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පක්ෂ දේශපාලන නිරතය හරි හරියට ගම් මට්ටමින්, බිම් මට්ටමින්, නගර මට්ටමින් කතා කරනවා. පොහොට්ටුවේ නාම යෝජන අවලංගු වුණා, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජන අවලංගු වුණා. 60%ක් UNP එකට බරයි, 60%ක් SLFT එකට බරයි. හැබැයි මේ සාකච්ඡාව කරන මේ මොහොත වන විට අපේ රටේ බරපතල සහල් සිංහයක් තිබෙන බවට හොඳම උදාහරණය තමයි ඔබේ ජංගම දුරකථනයට ආපු ඇලර්ට් මැසේජ් එක. මේ මැසේජ් එකේ තිබෙන්නේ කුමක්ද? සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබන උත්සව සමය දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන්න රජයේ තීරණය ගත්තායි කියලා. රටට ආදරය කරන සහලින් සම්පෝෂිත රටක් වූ අපිට, පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය වූ අපට සහල් රටින් ගෙනල්ලා කන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඔව්, නියඟයක් තිබ්බා, හිඟයක් තිබෙනවා. අපට සහල් අවශ්‍යයි, සහල් ගෙන්නන්න ඕනේ. රජයේ ඉන්නේකට සහල් ගෙන්නුවේ නැත්නම් රජයට මිනිසු බනී. හැබැයි මේ සඳහා අතිවිශාල මුදලක් යෙදෙනවා. අපට කොතනද වැරදුනේ? අද පොල් ගෙඩියේ පාලන මිලක් තිබ්බයි කිව්වට රුපියල් 75ට පොල් නැහැ කොහෙවත්. රුපියල් 100යි, 85යි, 120යි. බොම්බයි ලුණු රුපියල් 180යි කිලෝ එක. මේ ඊයේ වෙරළු කිලෝ එක, මේ ගස්වල කඩන් කන අපි ඇහිඳලා කාපු වෙරළු කිලෝ එක රුපියල් 400යි 450යි. අඹගෙඩි 60 පෙට්ටිය රුපියල් 6000යි. පළතුරු කන්නත් නෑ, එළවලු කන්නත් නෑ, හාල් කන්නත් නෑ, පොල් කන්නත් නෑ. ඒ තරම්ම වෙළඳ පොලේ මිල ගණන් ඉහළ ගිහිල්ලා. අවසරයි හාමුදුරනේ, දවස ආරම්භ කරන්න අපි පටන් ගන්න යන්නේ. උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ඉන්නවා. සමහර පළාත්වල මේ වතුර ටික බොන්නේත් ලීටරය රුපියල් 4ට. ගොඩක් පළාත්වල වකුගඩු ප්‍රශ්න. හාමුදුරනේ, හැමෝම සංවාද කරන දේශපාලනය ගැන, මේ තමයි ඇත්ත දේශපාලනය. මිනිස්සු හරි අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල. මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ පහුගිය කාලේ, අපි ඒක පිළිගන්න ඕනේ. අනිත් පැත්තෙන් අහස උසට බඩු මිල වැඩි වුණා. ඇමතිවරු ඔබ කිව්වා වගේ රටේ පරිපාලනය කරනවා වෙනුවට බහුතරයක් ඇමතිවරු බිස්නස් කරන්න පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක ඔවුන් අමාත්‍යාංශය තුළ තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්නමින් කටයුතු කරනවා. ඔබ සහල් මිල ගැන කතා කළා. ඇත්තෙන්ම දිගින් දිගටම ප්‍රශ්නගත අමාත්‍යාංශයක අමාත්‍යවරයෙක් තමයි රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා. අපි ඒක ප්‍රසිද්ධිය කියන්න ඕනේ. මේ වෙනකොට සතොස සභාපතිවරු මං හිතන්නේ 5 දිනක් විතර ඉඳලා තිනව යටතේ. දැන් දවස් 3කට ඉස්සෙල්ලා එක සභාපතිවරයෙකුත් ඉල්ලා අස්සුණා. මේවා ඇතුලේ තියෙනවා, මේ ඉල්ලා අස්වීම ඇතුලේ තිබෙනවා. නිලධාරීන්ට ස්වාධීනව තමන්ගේ ආයතන තුල කටයුතු කරන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව. ඒ නිසා පැහැදිලිවම විෂය භාර අමාත්‍යවරයෙක් ඒ විෂයන් වලට පත් කරලා ඉන්නේ. ඔවුන් ඒවා එහි යම් ගැටලු ඇති වෙනවා නම් ඒවා වළක්වාලමින් නිසි තීන්දුව තීරණ අරගනිමින් රටේ ජනතාවට සහන සැපීම වෙනුවෙන්. නමුත් වර්තමානයේ රෂාන් කනගාටුට කාරණාව අපි දකින්නේ ඇමතිවරයා අමාත්‍යවරයාට හිමි වරප්‍රසාද තමන්ගේ පවුලේ අය ගජමිතුරොත් එක්ක භුක්ති විඳිනවා හැර ඒ අමාත්‍යංශය තුලින් ජනතාවට සිදුවිය යුතු සේවාව නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අවාසනාවන්ත කනගාටුදායක ඛේදජනක කාරණාව තමයි අපි ඉගෙන ගත්තේ. මේ රටේ ප්‍රධාන අපනයන භෝග 3යි, තේ, පොල්, රබර්. දැන් පොල් රටින් ගේනවා. එතකොට ඒ ගැනීම අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. හැබැයි රොෂාන්, මට හිතුණා හාලුත් ගේනවා නම් පිට රටින්, පොලුත් ගේනවා නම් පිට රටින්, කංකුණුත් පිට රටින් ගේනවා නම් කෑම් පාර්සල් ටිකක් පිටරෙන් ගෙනාවොත් මම හිතන්නේ මේක සරල වෙලා මිනිස්සුන්ට තව ටිකක් පහසු වෙයි. මොකද බදු ගහන්නේ එක දෙයකින්. එතකොට ඔව් ඔව් පහහන්නේ හැමදෙරේ. දැන් එක පැත්තකින් මේ ප්‍රශ්නේ බැරෑරුම්කම් බලන්නක අපි හැමදෙරේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මම හිතන්නේ මේ පෞලක ප්‍රශ්න හොඳට තේරෙනවා. මොකද දායකයෝ ඇවිල්ලා දුක කියනවා හාමුදුරුවොත් එක්ක. දියවැඩියාව එක පැත්තකින් බෙහෙත් පොට්ටනියක් බොන්න ඕනේ දියවැඩියා රෝගීන්ට. අනෙක් පැත්තෙන් වකුගඩු රෝගීන්.
තවත් පැත්තකින් බැලුවාම බ්ලඩ් ප්‍රෙෂර් මේ අධි රුධිර පීඩනය. දැන් ඕනෑම පවුලක එක්ක ඩෙංගු රෝගියෙක් ඉන්නවා, එක්ක දේවැඩියාව තියෙනවා, එක්ක බ්ලඩ් ප්‍රෙෂර්, එක්ක පිළිකාවකින් පීඩා විඳිනවා, එක්ක හાર્ට් සර්ජරි එකක් කරන්න ඕනේ, මේ හෘද සත්කමක් කරන්න ඕනේ. දැන් ලෙඩ වෙන්නේ මේ පැත්තෙන් පවුලක් හැටියට. දරුවෝ හැමදාම ලෙඩ. අනෙක් පැත්තෙන් ආදායම් මාර්ග ඔක්කොම හිර වෙලා. සල්ලි වැඩ කරන්නේ නැහැ. අපේ දේශපාලකයෝ කිව්වේ අමාත්‍ය මණ්ඩලෙ 30කට ගේනවා කියලා. අපිට පටි තද කරගන්න එපා, අමාත්‍ය මණ්ඩලෙ තද කරගන්නවා කිව්වා. අතුරු අයවැයන් කීයක් ගෙනල්ලා මේ අය තමන්ගේ පරිපූර්ණ ඇස්තමේන්තුවලින් මුදල් වැඩි කරගත්තද? දැන් මේ රටේ වෘත්තිකයෝ කියනවා සමහර මේ ජනප්‍රිය අමාත්‍යවරු තමන්ගේ වාහනේ විකුණලා හාමුදුරුවනේ මිලියන 30යි, ඒ කියන්නේ ලක්ෂ 300යි ලක්ෂ 310ක් උපය ගන්නවා. දැන් හාමුදුරනේ මේ අසමතුලිතතාවය සමාජයේ පීඩනය එන්න එන්න වැඩි වුණොත් සමාජයේ කඩා වැටෙන්න පටන් ගන්නවා. ආයමත් තරුණ කැරලි හමුදා කුමන්ත්‍රණ මේ රටට නැවතුණේ එතනට මේ පාලක අරන් යන්නේ. ප්‍රශාන්, ඔබ කියපු කාරණාව එක ආණ්ඩුවකට ඇඟිල්ල දික් කළා චෝදනා කළා අපිට සෑහීමකටපත් වෙන්න බෑ. 70 වසර පුරාවම මේ රට පාලනය කරපු පාලකයෝ ඔබ කියපු ඔය කිය පැහැදිලි කරපු තත්ත්වයට අඩු වැඩි වශයෙන් වා කියන්න ඕනේ. රටේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් වෙලා තියෙනවා. මැතිවරණ කාලයේදී නොයෙක් කතා කියනවා. දැන් ඉදිරි මැතිවරණයක් තියෙනවා. මේ මැතිවරණය දැම්මම එක එක්කෙනා තමන් කරපු දේවල් කියන්න පටන් අරන් තියෙනවා. මහජන නියෝජිතයෝ විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් අපේ රටේ ජනතාවගේ බඳුමුදුලින් නඩත්තු වෙනවා. විශාල ප්‍රමාණයක්. දැන් ඒ බර දෙගුණ වෙනවා තව මාස කීපයකින්. මොකද රශාන්, දැන් අලුත් මේ මැතිවරණ මේ පළාත් පාලන පනතත් එක්ක 4000කට ආසන්නව 4000කට හිටපු මන්ත්‍රී 4200ක් විතර මන්ත්‍රී පිරිස 8000ක්ම වුණා. 8000ක්ම වුණා. දැන් මේ අය නඩත්තු කරන්න ඕනේ. මේ අය නඩත්තු කිරීම විතරක් නෙවෙයි, කොළඹ නගර සභාව උදාහරණයක් ගත්තොත් මේ වෙනකොට ඉන්නේ මන්ත්‍රී දුර 80 53යි. ඔව්. 108ක් වෙනවා කොළඹ නගර සභාව. කොහෙද මේගොල්ලෝ රැස් වෙන්නේ? මේගොල්ලෝ රැස් වෙන්නේ දැන් 4000 ගන්න 8000 ගන්න වෙනකොට මේ අයට රැස් වෙන්න තැන් තියෙනවද? එතකොට ආයෙත් ඉතින් අර කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි වගේ ගොඩනැගිලි හදාගෙන ඉන්න කට්ටියට පුළුවන්කමක් තියෙනවා යහමින් මුදල් උපයා ගන්න. අපි හඳු අපි අවස්ථා කීපයකදීම දවස් වැඩසටහනෙන් කතා කරා මේ කාට උවමනාවටද මේ ඒක මේ 4000 8000ක් කලේ. ඒක තමයි දැන් මෙතන අපි ඉල්ලුවේ කොට්ටාසයකට වග කියන මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි. නමුත් සිද්ධ වුණේ මොකද්ද? 50ට 50. 50යි මේ ඡන්දයෙන්පත් වෙන්නේ සමානුපාත ක්‍රමයෙන් 50ක්පත් වෙනවා. එතකොට පරාජිතයන්ට නැවත පුළුවන් අනුපාත ක්‍රමයේ ඇත්තේ ලිස්ට් එකෙන් ඇතුළට එන්න. ඊළඟට කොයිම අවස්ථාවකදීවත් මේ අය තමන්ගේ වැටුප් පරිමාවන් මෙව වැඩි කරලා තියෙනවා. මේවා නඩත්තු වී මේ ආයතන නඩත්තු කරන්න සහ මේ පුද්ගලයන් නඩත්තු කරන්න දෙගුණ වෙන මුදල කොහෙන්ද අය කරගන්නේ, පියවගන්නේ කියන එක මේ අයවැය ඇස්තමේන්තුවල කොහොමත් ලේඛන ගතවල අපිට නම් අහුනේ නැහැ. ඒ කියන්නේ පළාත් දැන් ඔය වැට් බදු තියෙනවා, තව නොයෙක් බදු අය කරනවා වගේ පළාත් පාලන මන්ත්‍රීවරුණා තෘප්ති කිරීම සඳහා වෙනම බද්දා ජනතාවගෙන් ඉදිරියේදී අය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කළා. දැන් මහලොකු ජාරුවට මේ රටේ විශාරදෝ ඇවිල්ලා ව්‍යවස්ථාවක් අවශ්‍ය රටට 9 වෙනි වගන්තිය ඔය වගේ බොහෝ දේවල් ගැන කතා කරගෙන ඉන්නවා. ඔබ දැක්කා ගිය සතියේ සචින් වාස් ගුණවර්ධන අවුරුද්දක තමන්ගේ බිලියන ගානක වත්කම් හෙළි නොකිරීමේ වරදට රුපියල් 10යි දඩේ. ගිය අවුරුද්දේ සරණ ගුණවර්ධනට රුපියල් 2000යි දඩේ. අවුරුදු දෙකක වත්කම් බැරකම් හෙළි නොකිරි. ඉතින් රොෂාන්, වත්කම් බැරකම් හෙළි කළා ඒවයින් ටැක්ස් ගෙවනවට වැඩි ආණ්ඩුවට ලාභයිනේ. රුපියල් 1000ක් ගෙවලා මේකෙන් ඉවත් වෙන්නේ. මේ මහබැංකු බැඳුම් කර සිද්ධියේ ජනාධිපති විමර්ශන වාර්තා වෙන්න ළඟයි අද හෙට වගේයි. හැබැයි ඒක දිත්ත රුපියල් 1000ක් 2000ක් දීලා ওই මහතුරු ටික බේරගන්න. මම කියාගෙන ආව රසන් කොයිම අවස්ථාවකද මේ රටේ එක නීති විසරදයක්වත් ওই ව්‍යවස්ථා ඉල්ලන් මේ පරණ නීති අලුත් කරලා රටේ සම්පත් හොරා කන අයට දැඩි දඬුවම් ලබා දී යුතුයි කියලා නීති සම්මත කරන්න මොන පාර්ලිමේන්තු රෑ 12 එක 2 වෙනකන් රැස්තුයි. මොන මේවනේ පාර්ලිමේන්තුවක් ඇතුලේ කරන්නට. හැමදාම දැන් හෙට කවුරුත් පාරට බහිද හාල් පිට රටින් ගෙන්නනවා. පොල් මිල වැඩි,
පාංමිල වැඩි අපිට කන්න අමාරුයි ළඟ ඉන ස්කෝලේ නිවාඩුවෙන් පස්සේ අපි ස්කෝලේ පටන් ගන්නවා මිනිසුන්ගේ බෝනස් එක හම්බුන්නේ නැහැ මිනිසුන්ට පාරිතෝෂිත නැහැ ආයතන වලට පෞද්ගලික ආයතන වලට ඒක දෙන්න බෑ ඔවුන්ට ආදායම් එන්නේ නැහැ දැන් කවුරුත් පාරට බහිනවනේ කෝ අපේ මේ වාමාංශික පක්ෂ සම සමාජ ලසප ලංකා සම සමාජ නව වාමාංශික පෙර බලන්නක මැතිවරණයකදී තියෙන ලයිස්තුවම පක්ෂ ප්‍රමාණය කෝ අර සිවිල් සංවිධාන කෝ අර පිවිතුරුවට කෝ අර සාධාරණ සමාජයේ දැන් එතනින් එහාට පොඩ්ඩක් එහාට ගියාම කෝ ජනතා විමුක්ති පෙරමුණ හැමෝම කතා කරන්නේ බලය 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 මම මේ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක සුදුනෝ කියන එක නෙවෙයි ඕන්න තමයි පිටතර හේතු කරන්න ඕනේ හැබැයි මිනිස්සු හරි අමාරුවෙන් හාමුදුරනේ මේ ප්‍රශ්නේ අපිවත් කතා කරේ නැත්තම් මේ පොඩි මිනිස්සු වෙනුවෙන් භූමි තෙල් ටිකේ ගාන දන්නවද අපි හාමුදුරනේ පරිප්පු ටික කඩල ටික පොල් ටික මිනිස්සු ඉල්ලන්නේ නැහැ ආහස උසර දේවල් විදුලි බිල වැඩි වෙලා ජල බිල වැඩි වෙලා දැන් මේවට එන්නේ මේ පැත්තෙන් ගෙවන්න ඕනේ කිසිම කාටවත් වගේ වල නැහැ අපි හාමුදුරනේ අපි හැබැයි කියනවා අපේ ලංකාවේ කවුරුත් ගස්සට මැරෙන්නේ නැහැ ඉන්දියාව වගේ කියලා මැරෙනවා වාර්තා වෙන්නේ නැහැ වාර්තා වෙන්නේ ඒක තමයි රචන කියන්නේ මේ රටේ දේශපාලඥයෝ මේ රටේ නායකයෝ ජනතාවට කොයිතරම් සමීපද ජනතාවගේ ගැටලුත් එක්ක කොයිතරම් සමීපව කටයුතු කරනවද ගනුදෙනු කරනවද කියන කාරණාවට ඔය ඔබ කියපු කාරණා හොඳම නිදර්ශන ජනතා විමුක්ති පෙරමුණවත් එහෙමත් නැත්නම් ඔය සාධාරණ සමාජයක්වත් සිවිල් සංවිධානවත් කවුරුත් අද රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නේ වෙච්ච මේ ජීවන වියදම වැඩිවීම බඩු මිල වැඩිවීම හාල් පිට රටින් ගෙන්වීම මේවා පිළිබඳව අද සංවේදීව කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ හොඳට පේනවා තමන්ගේ ගෝල බාලයින්ට නාම යෝජනා අපේක්ෂලා ස්තුර ඇතුල් කරගන්න බැරි වෙච්ච ගමන් පක්ෂ මාරු කරනවා ඒකද දුකයි ඒක හරිම දුකෙන් ඒ කටි උත්තර මුණ දෙන්නේ හැබැයි කවුරුවක්වත් මේ රටින් පොල් ගෙඩිය රටින් ගෙන්නනවා කියමු අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් අපි ලැජ්ජ බය තිබ්බ જાතියක් නේ අපි හාමුදුරනේ ඔව් ලැජ්ජ බය තිබ්බ જાතියක් ඒක මහ බැංකුවේ ඉඳන්ම දැන් ඒක ලැජ්ජ බය නැති වීගෙන නැති වීගෙන යන જાතියක් බවට අපි ක්‍රමක්‍රමයෙන් පත් වෙමින් ඉන්නවා රචන අත පාන් ලැජ්ජුණා ඉල්ලම් කන්න ලැජ්ජුණා ණයයි කියන්නේ ලැජ්ජුණා දූෂණය වංචාව ඊවා ගිහිලා තියෙනවා ඒ වගේම ආණ්ඩුව එනකොට දීපු පොරොන්දුව තමයි හොරුන්ව දූෂිතයන්ට දඩුවම් දෙනවයි කියන කාරණා. ඒක අද කතා බහකට විතරක් නිකන් අපි මේ වගේ තැන්වල කතා බහ කරන නිකන් වැඩකට නැති මාතෘකාවක් බවට පත් වෙලා. අද නාමල් රාජපක්ෂලා වේදිකාගත වෙලා කියන දේවල් ගත්තාම පහුගිය කාලේ ඔවුන් වෙනුවෙන් දැන් ආණ්ඩුව ඉන්න අය මොනවද කිව්වේ කරේ කියන කාරණාවන් පිළිබඳව අපටම අවංක ලැජ්ජාවක් තියෙනවා. එතකොට ඔවුන් දන්නවා දැන් ඕනෑම වංචාවක් හොරකමකින් මේ උපයාගත්ත මුදල් වලට දැන් ඉදිරිපත් වුණත් තව ටික දවසකින් මල්වානේ තියෙන ඉඩමේ අයිතිකාරය ආවත් අයිතිකාරය රුපියල් 1000ක් බද්දක් ගහලා ඉතින් හැබැයි මේව උපයාගත්තේ කාගෙන්ද කොහෙන්ද කියලා අධිකරණය යනවා විම නොවිමසා නීතියට අනුව කියලා මේ දඩය ගහලා ඉවත් කරන එක මේ රටේ ජනතාවට කරන බලවත් අසාධාරණයක් මේ හැම ගැටලුවකට මං හිතන්නේ ඔය සූරා කෑම ඔය හොරා කෑම ඕක තමයි හේතුව වෙලා තියෙන්නේ. නැත්තම් මේ මුදල් මේ මොවුන් කීප දෙනෙක් අතට නොයා මේ රටේ සංවර්ධනයට ගියා නම් අද මේ කියන අමාරුකම් තරමක් දුරට හෝ යටපත් වෙන්නට හේතු තිබෙනවා. අපි හඳුනේ මන්දිර බද්දක් ගේනවා කිව්වා. සුපිරි මන්දිර බද්දක් ගේනවා කියලා ආකර්ෂණීය දිනසියේ වැඩසටහනක් ගෙනාවා. මේ ආණ්ඩුව ඉතාම හොඳ දේවල් කරා. කවුරුම හිතන්න එපා අප හොඳ නොදකින නරකම දකින මාධ්‍යවේදී කණ්ඩායමක් කියලා. සිරස අපි හැමතිස්සෙම හොඳ කියනවට වඩා කලේ අඩුපාඩු තැන් පෙන්වලා දුන්න තැන. ඒක තමයි අපි හාමුදුරනේ දවසේ මේ තරම්ම ජනප්‍රිය මිනිස්සු අපිත් එක්ක ඉන්නේ අපුව බලන්නේ. දවසට ලියුම් 10ක් 15ක් අපට ලැබෙන්නේ. මම අහන්නේ හාමුදුරනේ ඔබ අතේ ඔබ වහන්සේ මට පෙන්නවා මේ රටේ ගම්බිරිස් ගොවියට පත් වෙලා තියෙන ඉරණම මේ විදිහට උග්ගොවියට පත් වෙලා තියෙන ඉරණම බඩ ඉරුඟු ගොවියට පත් වෙලා තියෙන ඉරණම හාල් ගොවියට වී ගොවියට කාටවත් වගේ හැබැයි අපි හැමදෙම බලන අමාත්‍යාංශ අපනයන සංවර්ධන අමාත්‍යාංශය තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙනවා වාණිජ කටයුතු අමාත්‍ය සුළු අපනයන භෝග ව්‍යාපෘති බලන්න හැබැයි ද්විපාර්ශ්වික ගිවිසුම් කොච්චර අත්සන් කරනවද ඇත්තෙම මෙහෙමයි මේ ගම්බිරිස් ප්‍රශ්නේ මොකද්ද හැමදෙම මෙන්න මේකයි මේ ප්‍රශ්නේ ගම්බිරිස් ප්‍රශ්නේ විතරක් නෙවෙයි දැන් හාල් ඔබ ගෙන්නනවා කියන රටේ දැන් තියෙන්නේ හාල් ගෙන්වීම නෙවෙයි Tamange කොයි හිතවතාටද කොයි මිතුරටද වැඩිම කොමිෂන්යකටද හාල් ටික ගෙන්නන්න දෙන්නේ කියන ගැටලුව තමයි දැන් තියෙන්නේ ඔව් හැම දෙයක්ම ගත්තාම දැන් ලංකාවේ ගම්බිරිස් නිෂ්පාදකෝ මේ වෙනකොට දැඩි අසරණ භාවයකට පත් වෙලා දේශීය නිෂ්පාදකයා දේශීය නිෂ්පාදකයා
දෙදස් දාසේ වසර ගම්මිරිස් අපනයන මෙත්‍රික් ටොන් හාරසිය තිස් හතයි. එතකොට එයින් ටොන් දාහක් පමණ ගම්මිරිස් නිස්පාදනය සම්පූර්ණ ටොන් දාහක් කියලා අනුමාන කරන. දෙදස් දාහත වසරේ මේ අපේ රටෙන් අපනයනය කරලා තියෙන සත්තා ගිවසුම යටේ ටොන් හද්දාස් එකසිය දැන් ගිවසුමට මුවවෙලා මේ වැඩ වෙලා හරි ටොන් හද්දාස් එකසියයි. එතකොට වියට්නාමයෙන් තමයි ලංකාවට වැඩියෙන්ම ගම්මිරිස් ගේන්නේ. එතකොට මේ ගම්මිරිස් වියට්නාමයෙන් කොච්චර අපේ රටට ගෙනාවද කියන එක ඒ ලේඛන පරීක්ෂා කරොත් බලන්න පුළුවන්. හැබැයි මේවා 35ක අධිභාරයකට යටත් කරලා ලංකාවට අරගෙන ප්‍රතිඅපනයනය කරනවා. ඒ පනත දීලා තියෙන්නේ යම්කිසි භාණ්ඩයක් ලංකාවට සේවාවක් හෝ භාණ්ඩයක් ගෙන්නලා ඒකට වැලියු ඇඩ් කරනවා. වටිනාකමක් එකතු කරලා මිලක් වැඩි කරගෙන වැඩි ආදායමක් උපන් නැවත ප්‍රතිඅපනයනය කරන්න බදු සහන දීලා තියෙනවා. දැන් මේ ගම්මිරිස් වැඩේ මොකද්ද වෙන්නේ? දැන් මේ ගම්මිරිස් වැඩෙන් වෙලා තියෙන්නේ ලංකාව ඇතුළටවත් මේක ගන්නෙ නැතුව අඩි 40 බාහලුම් කන්ටේනර් ඉතා විශාල ප්‍රමාණයක්. හරි මේවා වරායෙන් කෙලින්ම නැවත ඉන්දියාවට අපනා. ඒ කියන්නේ අපි උදාහරණයක් ඇරෙද්දී අපි හැමෝම කිව්වොත් වියට්නාමයෙන් එනව නැව ගම්බිරිස් නැව නැම්බිරිස් නැවේ තියෙන කන්ටේනර් පෙට්ටි කරන්න ඕනේ ගොඩබිමට ඇවිල්ලා මේවා ප්‍රතිඅපනයනය කරන්න වර්ධනය කළ 135ක් ඇඩ් කළා යවන්න ඕනේ. හැබැයි මේ නැවෙන් අර නමට එවනම ප්‍රටෝල නැවත ඉන්දියාවට යවනවා. ඒතර අර පණතේ වාසිය ලැබෙන්නේ අතරමැදියට. මෙතන ලියකිවිලි පහක් ඉදිරිපත් කරන්නට ඕනේ වාණිජ දෙපාර්තමේන්තුවට. Department of Commerce. මෙතන මේ තුල ඇතුණ විශාල ගැටලුවක්. දැන් අමාත්‍යවරයා එය වාණිජ දෙපාර්තමේන්තුවෙන් බැහැර කරලා වෙනම කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ නිර්දේශ අරගෙන මේ මගඩිය ඉතාමත්ම සූක්ෂම රේගුවත්කාරිය හරහා එහි ඉන්න ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදයේ ඇතුව සිද්ධ කරගෙන යනවා. දැන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් ඉන්නවනේ. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ මානුෂය ඉගෙන ගත්තේ, උපාධි ගත්තේ. ඒතකොට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් යටතේ නිලධාරීන් ඉන්නවනේ. නිරීක්ෂණ කණ්ඩායම් ඉන්නවනේ. වාණිජ අමාත්‍යාංශයක්. දැන් මේක සරල දෙයක්නේ තියෙන්නේ. ගම්මිරිස් මෙච්චර ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කරලත් නැහැ. එහෙනම් මෙට්‍රික් ටොන් 1000කට වැඩි ප්‍රමාණයක් මෙච්චර ටොන් ප්‍රමාණයක් ලංකාවෙන් ඉන්දියාවට මේ ගිවිසුම යටතේ ගියේ කොහොමද කියන එක මේ ආදායම රටට ලැබිලා නැහැ. රටට ලැබිලා නැහැ. ඒකනේ ඒක පොඩි මිනිහට ලැබෙන්නේ නැහැ. වියට්නාමයෙන් ගෙනාපු ප්‍රමාණයයි ඉන්දියාවට යව ප්‍රමාණයයි දෙක රාජතාන්ත්‍රිකව පරීක්ෂා කරලා බැලුවොත් අපට ලැබෙන්න ඕනේ ප්‍රමාණය කොයිතරම් වංචාවක් මේ තුල තියද්දද මේකම තමයි කරුණකවලට කරේ. මම අහන්නද මතකද හාමුදුරන කරුණකවව කරුණකා ඇල්ලුවා කෝටි ගානක දෙයක්. අර කතාවක් තියෙනවනේ ඔබතුමා රොෂාන් අර විල් බැරක්ක විකුණපු මිනිහා උඩින් මොනවාද පිදුරු දාන් ගිහිල්ලා දේශීමාවකින් එහා පැත්තට ගෙනිච්චලු හැමදාම මේ මිනිහා හොරෙන් විකුණන්නේ මොනවද කියලා බලපුවා අරුන් පිදුරු ගොඩලා උස්සලා බලන්න. අවසානයේදී ආරක්ෂකවල ඇත්තටම මොනවද කරන්නේ? ඌවලු මම මේ විල් බැරක් බිස්නස් එකක් කරන්න කියලා. වෙන්නේ පිදුරු ඒ වගේ කරුණකා බිස්නස් එකට කරුණකා ඒ මගඩියට කොලේ වැහෙනකොට ඒකට නීති වැටෙනකොට දැන් පටන් ගත්ත ඊට එහා ගියපු ගම්මිරිස් බිස්නස් එක. තනි කරම කර්මාන්තහා වාණිජ අමාත්‍යාංශය කූට ව්‍යාපාර කරන ස්ථානයක් බවට පත් වෙලා ඉවරයි. අපේ රටේ දේශපාලන රොෂාන් ඔවුන්ගේ තියෙන මේ අමාත්‍යවරයාගේ තියෙන mantri දූර පහට නැත්තම් ඒ තියෙන ඡන්ද ප්‍රමාණය පෙන්නලා කේවල් කිරීම මත ඔහුට ඕනෑම දෙයක් ඒ අමාත්‍යාංශය ඇතුලේ කරගෙන යන්න අවකාශය දීලා තියෙනවා. මිනිස්සු පුරුදුලා ඉන්න මේ දේව ජනාධිපතිතුමාට කියන්නේ. හැමදේම ජනාධිපතිතුමාට කියලා බේරගන්න. ඒ කියන්නේ පහලින් මුකුත් වෙලා නැහැ. අවුරුදු 10ක් මේ අමාත්‍යාංශයේ මේකම අමතිවරයා. ජස් රංග මහත්මයා මේ දවසර අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. අපි කතා කරමින් හිටියේ එළවලු මිල වැඩි වෙලා හාල් මිල දැන් අද කියන මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටට ගෙන්නන්න හදනවා. ලැජ්ජනතු මේ හාල් ගෙන්නන්න හදනවා. අපි මේ කියන්නේ පළාත් පාලන මැතිවරණ තිබ්බට 4000ක් අපේක්ෂක 8000 වුණාට මේ පොඩි මිනිහට අමාරුවෙන් ඉන්නේ කියන ප්‍රශ්නේ. මොකද ලක්ෂයක් ගේන එක. මේ හාල් එකෙන් ඔඩිටර් ජෙනරල් රිපෝට් එකක් තියෙනවා 15 බිලියන් ලංකාවට ලොස් කියලා. ඒකට රිෂාඩ් බර්දින් පාර්ලිමේන්තුවේ දැන් එයාගේ Facebook ඔක්කොම එයා කියනවා මම නෙමෙයි මේක ජොන්සන් ෆිනෑන්ඩෝ ගිනාවේ කියලා. නමුත් ජොන්සන් ෆිනෑන්ඩෝ ගිනාවේක ඇත්ත. නමුත් ඒක වික්කේ රිෂාඩ් බර්දින්. නමුත් ඒක ගැන කතා කරන්නේ මේ රජයට බයයි. මේ රජය එතන ප්‍රබල අමතුරෙක්නේ. මුස්ලිම් ඡන්ද ඒ දෙමළ මිනිස්සුන්ට කතා කරන්නේ දෙමළ ඡන්ද. මුස්ලිම් මිනිස්සුන්ට දෙන්නේ මුස්ලිම් ඡන්ද කියලා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දැන් අපි දැක්කා මේක දැන් ගීල කතා කරනවා
ග්‍රජුවේට්ලා කතා කරනවා කියලා සම්බන්ධන් මාත්‍යාලා සම්බන්ධන් මාත්‍යා ඔයගලගේ පොතිය ඊය දැම්මා සම්බන්ධන් මාත්‍යා කියනවා මට ඔයගලගේ අයිතිවාසිකම් රස්සාව ගැන කතා කරන්න බෑ මම දෙමළ අයිතිවාසිකම් දිනා ගන්නවා ඒතුමාට ගෙවල් හම්බ වෙනකොට ඒක හොඳයි ඒතුමාට සුපභෝගී වාහන හම්බ වෙනකොට හොඳයි සාමාන්‍ය ජනතාවට උඹලට රස්සාව දෙන්න බෑ ඊය රටව දුන්නොත් ඒක මහත්මයා මේ රටේ විපක්ෂ නායකයෝ ඔව් ඒක නෙමෙයි දෙමළ ජනතාව විපක්ෂ නායකයෝ මේක තේරුම් අරගන්න ඕනේ එයා ඒක අනිත් එයා ජනතාවට කියනවා ඕගලගේ රස්සාව මට ඉල්ලුවොත් රජයේත් එක්ක ඒකලන් සමහර වෙලාවට උගලට රස්සාව දීලා මට අයිතිවාසිකම් දෙන්න. නමුත් ඒතුමාගේ අයිතිවාසිකම් ඔක්කොම හරි ගිල්ල තියෙනවා. ඒ වගේම තමයි දැන් ලක්ෂයක් ගේනවා කියන්නේ මේක අනිවාර්යම ආයිසරේක් 15 බිලියන් විතර loss එකක් ගන්න. ඉස්සරහත් ගෙනාවේ මේක අයි ගේන්නේ. අයි ගේන්නේ. ඒකට ප්‍රීවැලයක් නැහැ. මේක ඇත්තට ස්වාමි වංශ කියපු විදිහට දැනට රිෂාඩ් බන්දුනේ අමාත්‍යාංශයේ මේ රජයට මුකුත් කරන්න බෑ. දැන් ඉස්සරහ හිටපු ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එක හිටපු කෙනෙක්වත් අයින් කරේ මොකටද? ඒතුමා කෙලින් කියනවා මම අයින් කරේ රිෂාඩ් බයිඩන් මාත්‍යාගේ හොරගම හොයාගත්ත ගම ඒතුමාට ගන්න උනා කියලා. ඒ ආම්දුරුප සතොස සභාපතිතුරු හතරක් පහක් ඉල්ලා අසුනා. මේ තවස්තුනේ ඉස්සලා සභාපතිතුරුට අසුනා. ඒ කියන්නේ සභාපතිතුරුනි වැඩ කරන්න බැරිද? නෑ. කෙලින් ඇමතිතුමා නියෝජි දෙනවා. දැන් අද ඔයා දන්න පාර්ලිමේන්තු එකෙන් කතා කරා. දැන් මුස්ලිම් රටවල් සාමාන්‍යයෙන් අරකු ගේන්නේ. නමුත් මුස්ලිම් රටවල්ගේ නමත් අරකු ගේනවා කියලා පාර්ලිමේන්තු එකෙන් ආනෝ ඇමතිතුමාගේ. ඇමතිතුමා ඔබතුමා මුස්ලිම් ජාතික උනාට මුස්ලිම් රටවල් නම දාලා අරකු ගේන මේ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට සතෝස මේකෙන්. ඒකන අරහතර. එතකොට ඊ වාගේ දේවල්. ඉතින් මම මේක හොයලා බලන. එතන යා දැන් අනිතක සතෝස වාහනේ හෙරොයින් හම්බුණා. ඒකන දැන් අදිනක පරීක්ෂණ කරලා දිනු. කොහොමද අපි කියන්නේ මේ යාපාලන සමහර කටිර යාපාලන නීතිය දානවා. නමුත් යාපාලනේ ඔයා ඇමති වුණා නම් ඒකට නීතියක් නැහැ. අපි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාත් සමඟ පෞද්ගලිකව කිසිම ඉදිරිවාදිකමක් නැහැ. ඒක තමයි තේරුම් ගන්න. සම්බන්ධ මාත්‍යක සම්බන්ධන් මහත්තයත් එක්ක තරහ නැහැ. අපි ජනාධිපතිතුමත් එක්ක හෝ අගමැතිතුමත් එක්ක තරහ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ කවුරුන් හරි කතා කරන්න ඕන ළඟම අනිවාර්යයෙන්. දැන් ඔබතුමා මතකද අපි දෙන්නම කතා කරා සජින් වාස් ක්‍රිෂ්ණෝනිෂ්ඨ ගහපු ගමන් කනට පාරක් ගහපු ගමන් කතා කරේ අපි. ඒ නිසා සජින් වාස්ට අපි පෞද්ගලික තරහ තිබ්බ නැහැ. නමුත් ක්‍රිෂ්ණෝනි ඒ කාලේ බය වෙලා හිටියේ. නමුත් එදා අපි කිව්වා මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපති දිනා ගන්න පුළුවන්. නමුත් ඒතුමා දැනගන්න ඕන මේ වගේ කටිය තියාගන්න හොඳ නැහැ කියලා. හොඳයි හිතෝතුනි අප මේ කා සමගත් පෞද්ගලික ගමනක් කමක් නැහැ. අප කතා කරන්නේ ඔබේ ප්‍රශ්න. ඔබ වෙනුවෙන් අප මේ පෙනී සිටින්නේ. ඒ නිසා අපි විශ්වාසන කවුරුන් හෝ මෙය වරදවා වටහා ගන්න එපා. අපි ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරමු. මේ දූෂණ විරෝධී පෙරමුණ දුරකථන අංක දෙකුත් කියනවා අපේක්ෂක ලයිස්තුවල දූෂිත නිතර ඉක්මනින්ම දැනුම් දෙන්න කියලා. අපි ඒ පිළිබඳව තොරතුරු මතුවට සදාන් කරන්නම්. රාත්‍රී 7 ප්‍රවෘත්ති බලන්න කියලා වහරේ. ඒලාව අවසන් රංග අපි අනිත් දවසේ වෙලාසින් හම්බලන සමා වෙන්න රංගත් එක්ක හොඳ ප්‍රශ්නයක් අදාහන්නේ කියත් මඟතොටේ වෙච්ච හරදයක් එන්න ප්‍රමාද වුණා මම හිතන්නේ මාර්ග තද බද නිසා. හොඳයි අපි නැවත ඔබව හමු වෙනවා ලබන සතියේ දවසේ සුබරාත්‍රිය. දේශපාලනේ යථාර්ථය දවසේ